යා දහයවනතුර න්නේ නොවිල්සෙල්ලනි. ඔල්ලෝසේ කට්ට අත්්දුවන්නේ බැට නැතුවද ඇදතු ඉටම සිතු අය. පාන්දර හැරුණු වෙලේ සිට ඇයිඉන්නේ තැන තැනෑ. එක තැනකට වී ඉන්නට තරන් සැනසීමක් හිතර නැත. තමා මේ නිකම් බොරුවට හිත කලබල කරගෙන වදවි දිනවානේ දැයි ඡායා සිතුවා අය. අම්මා උනනුයම ඉන්දිියපගෙනවිත් කිරියෝදි තනා තිබුණාය. එහෙත් කන්නට පිරිියච්ඡායට තිබනේ නැත. මං කෝල් කරලා ඇවිත්ම කණන්නගම්ේ වහලා තියන්න. පත්මාට දීනය ගැෙන දුකයිතුනි. ජීවිතේ මේ කෙල්ලට බද දෙනවා නොවේදය ඇය වේදනාවෙන් සිතු අය. ජීවිතේ බලාපොරොත්තුවලින් නොපිරුණු කළ ඉතාම ගුඩාදේකට පවා හිත ලෝබව බලාපොරොත්තු පස්සේ ඇද වැටේ. ඒවා ඊට නෝන කළ සි තිබුණටත් වඩ අසරනෝ කඩා වැටි. ඒ අසරකමු දූ විඳනවා දකින්නට පත්මා ආකමැති වවාය ඕක ඔච්චර හිතන් එපාමැනික ැබෙන දෙයක් තියනවානම් ලැබේ නොලබෙනයක්න්න නොලබේ. ඇයසේ කියගේ දුවෝ මානසිකව සුරක්ෂි කරනු පපුසඳහය. ජීවිතින් ඇදවැටන්නට තවත් ආගාදයක් නොවනද මේ නිස්කළඟ පවුව ිච්චෙන ඇයට බලා ඉන්නට නොහැක. මාතයක දන්නවාම්මේ ඒත් මට මොකද්දවාගේ අනේ මන්දා. ලෝකෙ හරිම ලොකොයි පුතේ අපිට තේෙන්නේෙ ගිනිවෙෙට්ියක් ොගේ ජීවිතයක් හරිම පුංචි ඒකයි පුතාට ඕවා ඔය තරං හිතෙන්නේ. මිනිස්සන්ටනම් අපේ දුප්පත් ජීවිත පේන වැඇත්තේ එහෙම තමයි අම්මේ අම්මට මතකද අපි තාත්තා ඉන්න දවස්සල සරීපාති ගිය අර මට කකුල් අමාරුවත් හැදුුණේ ඕෝ උඩම මළුවට ගියාම පහන නවත්තලා තියෙන බස් පේනවා ගිනි පෙට්ටි වගේ මිනිස්සු ඉන්නේ සිරීපාදය වගේ කඳුවලම්ම අපිෝ එයාලට පෙන්න්නේෙ ඒ වගේ තමා දීනේ තම හිතාන තරන් කුඩාකෝනෙගින් ජීවිතය දෙස බලලා යුතයන් නොනවා පත්මා සිතු අය ඒ ගැනඇය සතුරුඋනාය ල්ලි ික් තිබුණ නම් ොහරි ගෙදර ඉඳලා කරන්න තිබුණා. එතකට ඔයාට බස්සල රස්ථයදදු වෙලා නන්නා දුන රැංගල රස්සාාවල් කරන්න ඕන්න. ඔය වැැව්වට මටත්දුකයි. ගෑනු අපි දෙන්නට කරන්න පුලලා මොනවාදම්මේ අඩම ගාන අපිට මල්ලිකිනින් හරි අය කෙනෙක් කර ඉන්න තිබුණා. ජයා මිදුල දෙස බලා කීවාය. ඒ හැඟිම ඇයට දහදොලො සොතාවක් සිදී තිබිණි. නළමුණ දේවල්ගෙන ඔයාකාරවෝ හිතන්න එපා අපි දෙන්න හල් උන්ඩක් හරි වවාගෙන කාලා ඉන්නවනනිපුූතේ. අනාගතයේද ඒ කරන්න බැරිකමක් නෑයම්මේ ඒත් නැත්තනන් තේගක් බිල හරි මට ඉන්න බොලුවන්. ජායාදිනෙත් කෙලවරක නැගුණු කඳුල අම්මට නොපෙන්නවාට දුව අනා බව පත්මා දන්නේය. දීනයගේ ජීවිතය කඳළුම් පමණක් කුරුමියය වෙතයි පත්මා බියූවාය දුපත්කමට හෝ පෙදාගන්නට ජීවිතයක් වසන්තයක් ආදරයක් තමාට තිබුණේ. ඒ අයිද දුවටත් දෙන්නට බැරීම ගැන ඇය දසදා ස්වාරයකින් තවුණ අය ීවිතය කවරෝ පරිත්ත්‍යයාග කර හි සන්තගේ ඇයට උරුම කරන්නට ඇත්නම් යයි පත්මා සිදවාය. ම රස්සාාවටයන්නේ මගි ජීවිතගෙන ලුගු බලාපෘත්තියාගේ නෙමියම්මි ඒක නැතිවනා කියලා මට අමුතුෙන් නැතිවෙන්න දෙයක් නෑ. දයිවේ මේ අසරණ ජීවිතෙන් මීට අඩා දෙයක් දුන්නා නම් කොතරම් අබුරු්ධය පත්මා සිතුවාය. අනාගතයක් හිට දවසක් නැති ගැහැනු දරුවගී ආත්ම අම්මා ගෙනෙකුට බරකි. ඊටත් වඩා දුකකි දැන් චායට ලබන්නේ විසි හාය. මේ තරුණයක් වියාාවයුතු අයසේ ඒගැන හිතන හැම මෝතහුම් පත්මාගේ පබෝ දැවී යයි. එක්කෝ කුමක්කෝ අබාග්‍ය සම්බන්න දෙයක් වී දෙදනාට ජීවිතය නැති වියයුතුය. නැතෝත් මහා ප්‍රතිභාරයක් වී සියල්ල සුන්දරෝ කෙලවර වියුතුය. ඒ දෙකම නොවෙයි පත්මාට දුක ඒ ගැන. චායාගගේ හිත බුණ ෆෙෂ කැම්පලෙක්ස්සොලේ මෙඩන් තාාවමත් කාර්යල්ලට ඇවිත් නැතුව වියුතය. කියව් එලාට කලින් කතා කර කරදර කිරීමෝ චාරයක් නැතිදේගේ. අම්මා ගෙන කහට තේකෝපය චයා ොළ ගැවියි ටිකින් ටිගේේ.න්තිම ගුරබොද්ධී එහොඳටම ඇල්ලු ඉතිමිණි. ජීවිතී පිළිබඳ වූ ඉතාම ගුඩා බලාපුොරොත්තුවක් මුළු පවූම හිරකර ඇතැයි චායා සිත්වාය. මීට වඩා වැඩිදයක් තම ජීවිතී වූහෝ තේ නිසකම දරාගන්නට අසීරවුණු ඇත. ඡායා නැරතත් කාම්මරට පැමිණි ඇඳ ඇලවුණනාය නෙත් පියාගන්නට ඇයට බයය. ඡායා ඊයේ ඇති සාරී අතරගෙන එය සෙමින් සෙමෙන් ඇගි තුඩලින් පිරිමෙද්දා. බතුලට ක ු ෙස් ික්වත් සම්මග පරිීක්ෂණයටට අද්ධී ගෙනයන්න ැරූ බවඇට සු ඉදැන්ය. ජීවිතේ බෝදේ තමාට අමතක වූ බව දැන් චායට සිදේ. ඒවා මතක් නොවෙන එක එකත්කට හොඳේ අයි දෙවුණුව චායට සිතුනී. චායා මැඩම්ගේ කාට්පතතා අතරගෙන යලිත් බැලූවාය. ශ්‍රියා රණතුංග ඒ නම ඇදතුංග රම්ම හිතින් ඇමතුවාය. පුතා මොන රණතුන්ගේ චායා සිතන්නට උත්සාගත්තාය. නම් දෙකතුනක් සිතා ඒ අදස අත්හැරි අයි. නමුද ඒ මගදදි වූ නනි නැවත්වූ මහතේ පෝට දෙන්නු බර යලිත් ඇැග හිතර දෙෙන්නේ. නමේ හතිස්පා විද්දි චායා කාාට්පත රැගෙන අම්මාටත් කියාගෙනම පාර්ට බැස්සා අය. ඇමතුමක් ගන්නට ගොඩගම හයා යුතුය ඒද පයින් යන දුරේ අසලගේක දුරක දෙනයක් ඇතත් ඡායා ඒ කරදරේ කිසි දිනේක නොකලාය. වෙලාඔ කියීද ඇයි දුරකදන ගුටියෙවුන් යෝතුතයකින් ඇසුවායි. දහයට පායි ඇයි කීවය තව් ඉනාඩි පාත්තිීනවා හමක්නෑ ගන්නවා යැයි චායා සිතුවාය. මේ නම්බර එක ඡායා උඩමාංකය පෙන්වා කීවාය පපු උඩින් කෝච්චයක් යන්නක් මෙෙන් පවුව ගැහන්නටවිය. ලයින් එක එන්ගේජ් චුට්ටක් ඉන්න ඇයට හීල්ලිනි වෙන දෙයක් වී අමාරුුණනාන් සැසිල්ලේ ගෙදර හැක මේ වන්නේ පිච්චිපිච්චි ඉන්නට ඒ බුදුමාකාර වදයකි. අයික් ගමුද බලමු ඡායා නොවිස්සෙල්ලි ඇය දෙෙස බලා උන්න අය. රිං වෙනවා ඔය ෆෝන් එක ගන්න ජයා වීදුරු තා අපෙට මෙහා තිබූ රිසිවරරි අතරගත්තා අය. තාමත් නාද වෙයි හෙලෝ ගුඩ්මෝනිින් කළම්ඹබු ෆෂන් කම්පලෙක් ජයාගේ පපුුව මොහතකට සැලුනි ඇය කෙල පොදගින් දීවග තෙමාගත්තාය. හෙලෝ මට මැඩම්ට කතා කරන්න පුළුවන්ද. එයා කනින් කතා කරන්නේ නිලංකා වීතිේ මැඩම් කිව්වා ඇත්තේ ඒ හැඩ ඇන්ජලිගි හඬඩ සමානයේ. කෞුද කතාකරණය කියනවද මම ඊයේ ඉන්ටියව්ආපු ගල් කෙනෙක්. නම කියන්න. ජායා කල්පනී රණසිංහ ජායා මුළු නමම කීවාය. හලෝ චාය ඔයා නේ චායට සැනසිල්ලත්දන්නේ නිලංගා තම අඳුනාගෙන ඇද. මගේ සුබ පැතුම් බබා නිළා ගියදදි චායට පුදුම් සිතුනි ඇයට කිසිවක් හිතාගත නොහැ කිවිය. මනාටද ජායා අසරම ඇසුවාය නිලංගා එහයා පැත්තිෙ සිට සිනාසුනාය. මං කියන්නද එක්කෝ ඔන්නේ ඔයා සර්ගෙන් මහන්න මන් සර්ට දාන්නම්. චායට කිවක් සිතාගතනයක සර්ට දාන්නේ ඇ සිතුවාය ඇයි මැඩම්නෑ මැඩම් පොඩි හදිස්සකට නවලෝකෙට ගියා සර්ට කියලගේ මංහිතන්නේ වාට කතා කරන්න කියලා මන්දාන්නම් ලයින් එකේ ඉන්න හොඳේ ජායට උන්තැනින් පොලෝපලාගෙන ගිලා බයන සයක් දැනුනේ මේ වන්නේ මොනවාද ඇඇසුරුවෙන් පපුූට අතත් දබාගෙන දුරකතනය වඩාත් අදකොට කණට කර අල්ලා ගත්තාය. තාමත් ඇසෙන්නේ සංගීතරාවයක් පමණින් හෙලෝ ඒහට ඇය හඳුනා ගත්තාය යාගේ උගර මහොතකර වියලෙනිි. කෞද කතා කරන්නේස් මම ඒ ඉන්ටියවවාපු කෙනෙක් ඕහ මොනවද දෙනගන්න ඕනේ? ඒ ප්‍රශ්නයෙන් ඡායා අසරණවිය මෙයාල මායක්ක සෙල්ලම් කරන ඇති. ස් මට ඒ මැඩම් කිව කතා කරන්න කියලා මම ජායාගල්පනී රණතුන්ග. අසංක ඒ වෙලසනම දැන උන්නේේ ඕට ඕනයවේ ජාාව අසරණ කරේ හන්ට ආන්නටය. ායා කෞද මේේ ජායාට හැඩෙන්න්නරමින් නාවයි. රිසිවර තබාගෙන වූන් අත්ත ගැහෙන්න්නටවිය. ස් මම ඒ අනකට ස හෝල්ටිකක්්ෙන්වේ හෝමාගමට යන්න ඇගේ හන්ඬ බයාදු අසරණ එක්විය ඒත් ඔහට තවත් ඇව අඩවන්නට දුග සිතුනි ඒ සිතනා විටත් ඡායාගේ දෑස්තෙත්තකො සමාරය. සෝරි මං විහිලු අක්කලේ අසංග මද සිනාවප්පා කීවේ ඡායා පපෝට අතත්ත බාගත්තාය. ඕහට විහිලු. මැඩම් මාට කියන්න කිව ඔයාව තෝරගත්ත කියලා. ඡායාගේ දෙනෙතේ කෙවිගෙවී තිබූ කඳුලු සටස්කා පිට පැෙන් අය ඇගේ මුළු උගරම හිරවුණක් මෙන්වේ මේ තව තුවිහිලොක් වීියුතුයේේ තමා වැනි දුපත් අසන්න කෙල්ලපු ඒ පුංචි රැගයාට පා තෝරාගැනීම දුර්ලබේ. සමාවෙන්නස සර් වීලෝට නේද කියන්නේ. ජයාගේ කතාවට අසංක සිනාසුනි මුරුදු ලෙසේ. මටත් තුනේ කොටි ආවා කියලා කියපු එකට උුණදේ දැන් ඇත්ත කිවමත් පිරිගන්න. ඕෝ සිතුවේ. බොරු නෙවිී මැඩ ොස්පිල් එකට ග කියා ඔයාට කියන්න කියව හෙට ඉඳලලා වැඩට දෙෙන්න්න කිය. හතයි හතලිස්පා වෙද්දි ඔබිස් එකකි ඉන්න ඕන අනිත්‍යව මන්ඳන්නෑ ඇවිත් මැඩම්ගෙන් ආලා දැනගන්න හරිද. ජායට වචනයක්කොත් කතාගරගත නොහැකිවේ තාමත් ඒ ඇස්සල කඳුළුිය. ඇයි ප්‍රශ්නය අද්ද අසං ඇසු එකෙල්ලේ චායා තිගැස්සුනිි. නෑස සෝරිස මට අදහගන්න බෑ ඉන්ටවආබපු අයාතර ගොඩක් හොඳ කලිගේෂන් තියන ඩීසන් ගර්ස්ල උන්න අනි ඇයි මාව ජයාගේ කටහන මඟදී බිදුුණි තිී ඕන කොලිවිගේෂන් මොනවාද ගල් කෙනේග ඩිසයින්ස එක මොකක්ද කියලා තෝරන්න මඩම් සෝ විල්ලු ආස්මයි අම්මාබඩ කොලිවේෂන් හැවෙන් ව ඩිසයින්ස් විුතු පම ඕෝකේ ජායාආසරනු අසා උන්නයි ඕකස තා ප්‍රශ්න තියන අදවැට මං එනකොට තා මොනාරි සාතිකේමසගේ නෝනෙද අසග තනියම් සිනාසමින් කල්පනා කළේයේ. අම්ම මේ ඔයාගේ ස හැටිට නෙමේ යාළුවක් විදිියට ඉතල කියන්නේ. අම්ම ඔයාට කැමිති වෙච්ච දවල් ටිකත් තියෙනවා. ඒ නිසා ඔයා එද්දි කතාකරපු විදියට ඉන්න. වෙනස් කෙනෙක් වෙලා මෙතන වැඩට ඉන්න එපා. අම්මට එපාවෙයි. අන්ඩස්ටෑන් ය තැන්කවු ගොඩක් ස්තුතිස ඡයා දෙවන වතාවටත් අසංකට ස්තුති කරයි. දුරකනෙ තැබ යුතුය හ තබනතුර ඉද යුතු කියයා ඇය නොදත්ත. හරි එන හිට හතයි හතලිස්පා වෙනකට ඔපිස්ස එකටඉන්න. මන් තියනවා දුරකතන විසන්දිවිය ගෙන් චායා ඒ තැබු අය. යට තාමත් කිසිවා තේරුන්ගත නොහැක. ජීවිදය සියල්ල සිහිනියක්ව ඇතර පවක්ගිය දෛවේක මෙසේ විය හැකිද. හදවත නැවතැනවතන් මේ සතතිී පිළිගන්නට සාක්ෂිල්ලයි. චාය අසරනුව යලිත් දුරකතන දෙස බැලවා අය. මට මේ නම්බර එකට ආයිත් කෝල් එක කරගෙන දෙන්න. දුරකතන යහැ පැත්තතිෙන් ගත්තේ නිලංකායි. චායට සැනසිල්ලද දෙන්නේ. නිලංකා මංචායා දැන් කතාගලේ ඉස්සල්ලම් මිස්කඇල්ල කපලදාන්න හරි දැන් අහගත්තද සර්ගිං ඕෝ ඇ බේවී කීවාය ඇයි මොකෝ? මට අදාගන්න බෑ ඒකයි ආයත් තුවාට ගත්තේ අනේ කියන්න මාව තෝරගත්තද. ඇයි ළමෝ සර්කිවේ ඇත්ත හෙට ඉඳල වැඩට එන්න කිවා. අර ආපුගාට්ටේ ඔයත් දැක්කනේ ඔක්කොමල දැක්කා ඒත් තුයි විතරයි ඕන නෑ නිලංකා කියන්නට ගේදී ගිලගත්තාඇ? ඇයි ඒවා ආමෝ අපේ අපි කතා කරමු නැත්තංගේ නෑ. මැඩම් කිවව උදෙන්ම ඉන්න කියලා. සර් කියන්න නැතිනේ ඔහ උතරා නෑනේද මෙහමහනුවට මැඩම් කිවවා අතුගාන වනත් පුළුවන් කියලා ඒක නිසා මන් සාරයම් ඇැඳගෙන ඉන්න නෑ නේද. නිලංකාගේ පපු ඇවිලිනි. අපෝ මෝඩ ළමයා මැඩම් එහෙමහන්‍ය වාය මනින්න. මැඩම් ආස එයාගේ දරුවෝගේ සේවගන්න සරකන්න. හැබැයි සේවිගයෝත් ඒවගේම ඉන්න ඕන දරුවෝ අතුගානවා අනේ මගනුත් තොයිවිදියටට ඇහුවා. හෝ මන්දන්නවා මටඒක ප්‍රශ්නයන් නෙවෙේ මංකිවේ සාරිය. ඇයිදා ලස්සන්ට ඇඳගෙනාවේ ඇත්තටම හරිම ලස්සනයි. ඒත් හරි බයයි කොයි වෙලාවේ හරි වැටයි කියලා වැටනුත් අහුලල දෙන්නම් සාරියම ඇදල එන්නකෝ වාට ගොඩා කිස්තුති මන් තියන්නම් හොඳේ හරි බායි චායා දෑස් පොඩිකර ගත්තාය ඇයි එක්මට ඇමතුමට මුදල්ති එලියට බැස්සාය. සීන ලෝක තමා පාව යන්නක් මෙෙන් චායට දැන්නේ ඇය තමා පාලනය කරගත්තාය. චායා ගෙදර ඇදි ගොසරගින් කුඩා බටකයකිකක් ගත්තාය. එයත් තුළුල් කරගෙන ඇ ගෙදරට විගෙනගේ වේගේනිී. අම්මා විශ්ශාස කරණ එකක් නෑ ඡායා ආසාවිෙන් සිතු අය.